අයිබන් ඔබලෙකතු වෙලාන්න හවස් ප්ලන්ඩ ටෙල්කේ YouTube චැනල ගත්ත එක්ක ටික දවසකින් තමයි අපි ඇවිත් තියෙන්නේ උඹලත්තක වීඩිය එකක් කරන්න. ඒකෙදී අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ලක්ෂ 54.75කින් හදල නිම කරන්න පුළුවන් දෙමහල් නිවස ගැන කතා කරන්න. ඒකෙදී අපි අද කතා කරනවා සාමාන්‍යයෙන් පුළුල් විස්තරයක් ඔගලොන්ට ප්ලෑන් එකක් ඇඳගන්න හිතෙන තැන ඉඳම් මොකක්ද කරන්න ඕනි කියන එක ගැන. ඒකෙදී අපි දැනට ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි කොහොමද ගෙයක් හදන්න පටන් ගන්න කියන එක, කොහොමද ගෙයක් හදන්න කියන එක, බජට් එක ගැන. ඒකෙදි අපි මුලින්ම කොහොමද මේක සැලසුම් කරන්න කියලා බලමු. මේකෙදි වැරදියට තේරුම් ගන්න එපා. අපි මේ සැලසුම් කරනවා කියන එකෙන් අදහස් කරන්නේ gedara සැලසුම ගැන නෙමෙයි. ඒකෙදි අපි අදහස් කරන්නේ මේගේ හදන්න පටන් ගන්න කලින් ඉඳන්ම අපි මොකද කරන්න ඕනි කියලා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපිට මුලින්ම තියෙන්න ඕනේ කාරණා දෙකක් තියෙනවා. ඒකෙදි අපි ගේ හදන්න පටන් ගන්න කලින් ගෙදර අපිට අවශ්‍ය කරන අවශ්‍යතා අංග ලයිස්තුවක් හදන්න ඕනේ. ඒ කියන්නේ තට්ටු දෙකේ ගියද්ද තනි තට්ටුවේ ගියද්ද ඕනේ, එහෙමත් නැත්නම් කාමර 3ක්ද 4ක්ද, සමහර අයට හිතනවා ඇටෑච් බාත්รูම් ඕනේ, එහෙමත් නැත්නම් කොමන් බාත්รูම් දෙකක් ඕනේ 3ක් ඕනේ. ඊට අමතරව තමන්ගේ හිතේ තියෙන බලන සමහර විශේෂ දේවල්. ඒ කියන්නේ මම වැරැන්ඩ එකක් ගෙදරට ලොකු වැරැන්ඩ එකක් තියෙනවා, සාමාන්‍ය වැරැන්ඩ එකකට වඩා ටිකක් ලොකු කරනවා. එහෙමත් නැත්නම් උඹල හිතන්න ටෙරස් එකක්, එහෙම නැත්නම් මිනි බාර් එකක්, ස්ටඩි ඒරියා එකක්, වොයිඩ් ඒරියා එකක්, ඒ වගේ කිහිපයක්ම දේවල් තියෙනවා. ඔගලොන්ට හිතේ තියෙන විදිහට ඩිසයින් කරනවා නම් කරන්නේ කොහොමද කියලා. ඊළඟට දෙවැනි කාරණය තමයි අපේ ප්‍රධානම දේ. ඒ තමයි මේගේ හදන්න යන බජට් එක. බජට් එක ගැන කතා කරනවා නම් ඕගොල්ලෝ හිතන්න ගෙයක් හදන්න පටන් ගන්නකොටම හිතන්න ඕනේ මේ ගෙදරට කීයක් මම වියදම් කරනවද කියලා. ඒකෙදි අපි ගෙයක් හදන්න පටන් ගන්නකොට අපි ළඟ ඉතුරු කරගත්ත සල්ලි තියෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ලෝන් එකක් දාලා ගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. ඒක ඕගොල්ලන්ගේ සැලරි එකත් එක්ක තීරණය වෙනවා. ඒ වගේ දේවල් එක්ක තමයි ඕගොල්ලොන්ට මේ ගෙදරට වියදම් කරන්න පුළුවන්, මේ ගෙදරට ආයෝජනය කරන්න පුළුවන් ගාණ තීරණය වෙන්නේ. අපි උදාහරණයක් විදියට හිතමු අපි අතේ ඉතුරු කරපු ලක්ෂ 30ක් තියෙනවා. ඊට අමතර අපි ලක්ෂ 20ක් ලෝන් එකකින් ගන්නවා. ඊට පස්සේ අපි හිතමු මේ අපි අවුරුද්දකින් මේකේ හදන්න ප්ලෑන් කරා කියලා. ඒ කාලය තුළ අපිට ලක්ෂ 5ක් එකතු කරගන්න පුළුවන්. එතකොට අපි ළඟ ඔක්කොම සල්ලි තියෙනවා ලක්ෂ 55ක්. එතකොට අපි ලක්ෂ 70ක විතර ගයක් ඩිසයින් කරලා වැඩක් තියෙයිද? එහෙම නැහැනේ නේද? එතකොට අපි අනිවාර්යෙන් ඩිසයින් කරන්න ඕනේ ලක්ෂ 55කින් හදලා ඉවර කරන්න පුළුවන් ගයක්. ඒකෙදි ඕගොල්ලොන්ට මේ සමහර වෙලාවට හිතෙන්න පුළුවන් දැන් මට ලක්ෂ 55ක් වියදම් කරන්න ඕනේ වුණාට ලක්ෂ 55 ඇතුලේ කරන්න පුළුවන් දේවල් සීමිත වෙයිද මට? ඒකදී ඒක තමයි අපි ඔයගලන්ට කියන්නේ houseplan.lk YouTube channel එකත් එක්ක එකතු වෙන්න, ඒ වගේම අපේ houseplan.lk ආයතනයට එන්න. ඒවිල්ලා අපේ මාකටින් එකත් එක්ක කතා කරන්න, ඔයගලන්ට තියෙන ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. ඊට අමතරව ඔයගලන්ට මුලින් ඉඳන් මේ ප්ලෑන් එක හදන්නේ කොහොමද කියලා ඔයගලන්ට අපිත් එක්ක එකතු වෙලා මේ ප්ලෑන් එක හදන්න පුළුවන්. ඒකෙදි ප්ලෑන් එක හදනකොට අපි අදහස් කරන්නේ මම මුලින්ම කිව්වාගේ ඔයගොල්ලෝ තීරණය කරනවා ලක්ෂ 55යි මගේ අතේ තියෙන්නේ. දැන් ඒක අපිත් එක්ක ඇවිත් කතා කරනවා කියලා හිතන්න. නමුත් දැන් අපි ඔයගොල්ලන්ගේ රික්වයර්මන්ට් එක අහනකොට අපි සාමාන්‍ය වෙලාවක් අරගෙන ඔයගොල්ලොත් එක්ක අහනවා අපි මේකට කොච්චරක් වියදම් කරන්න බලාපොරොත්තු වෙනවද, ඔයගොල්ලන්ගේ රස්සාව මොකද්ද, ඊට අමතර වෙනම ව්‍යාපාර කරනවද, එතකොට ඒවයින් එන ආදායම් මොකද්ද, ඒ වගේ දේවල් කතා කරගෙන ටික වෙලාවකින් අපි අපිත් එක්ක අපි පටන් ගන්නවා මේ ගෙදර ඩිසයින් කරන්න. ඒ කියන්නේ ගෙයක් Tamanට අවශ්‍ය විදිහට ඩිසයින් කරන්න. ඒකෙදි ඔයගලන්ට පුළුවන් දැන් අපිත් එක්ක කතා කරද්දී අපිට කියනවා මට අතේ ලක්ෂ 55ක් තිබුණාට මට කාමර 5ක ගෙයක් හදන්න ඕනේ. එහෙම නැත්නම් කාමර 4ක ගෙයක් හදන්න ඕනේ. ඒකට සයිසස් මේ වගේ වෙන්න ඕනේ. මට පොඩි කාමර එපා, 10යි 10 කාමර එපා, 10යි 12 එහෙම නැත්නම් 12යි 14 වගේ කාමර පාවිච්චි කරන්න ඕනේ. වගේ වෙන වෙනම රික්වයර්මන්ට් තියෙනවා. ඒකෙදි ඔගලන්ට පුළුවන් දැන් අපි එහෙම වුණොත් එහෙම කෙනෙක් නම් අපිට පුළුවන් මේක ස්ටෙප් දෙකකට යන්න. මොකද ඕගොල්ලෝ දැන් ලක්ෂ 55ක් අතේ තියන ලක්ෂ 70ක් නම් මේ ඩිසයින් වෙන්න යන්නේ. අපි ඔගලන්ට දෙන විසඳුම තමයි කොටස් දෙකකට යන්න. ඒ කොටස් දෙකකට යන්න කියන එකත් අනවශ්‍ය විදිහට තේරුමක් නැහැ. ඕගොල්ලන්ගේ මේ ඩිසයින් එක ෆේල් නම්
ඩිසයින් එක ෆේල් නම් වැඩක් නෑ. කියන්නේ ඔයගොල්ලෝ හිතන්න ස්ලැබ් එකක් ලක්ෂ දැන් අපි හදන ගෙදර යට තට්ටුව විතරක් අපි හදනවා. ඒකෙදි යට තට්ටුව විතරක් හදනකොට ස්ලැබ් එක දැම්මට පස්සේ හරිම රස්නේ. ඊට පස්සේ දවසම තැම්බි තැම්බි ජීවිත කාලෙම ඉඳ වෙනවා ඔය ගෙදර උඩ තට්ටුව හදනකම්. ඊට පස්සේ ඔයගොල්ලෝ හිතන්න එහෙමත් නැත්නම් දැන් ස්ලැබ් එක දාන්න නැතුව වහලයක් ගහලා ටෙම්පරි හදනවයි කියලා. එතකොට ඒකෙදි අපි ඩිසයින් එක පේන්න ඕනේ එළියට. ඊට අමතරව කොටසක් ඕගොල්ලෝ ලින්ක් කරනවා නම් සමහරවිට ඒක හරියට ලින්ක් වෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ඕගොල්ලෝ ස්ට්‍රක්චර් එක නවත්තලා තියෙන තැන අනුව එහෙම ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඊට අමතරව වතුර ලීක් වෙන්න පුළුවන්. මේ මේ වගේ يعني අසාර්ථක සැලැස්මක් නිසා හැදෙන ගේකින් ලොකු ප්‍රශ්න ඇති වෙලා ඕගලන්ට ඊළඟට gedara ඉන්න එකත් එපා වෙන්න පුළුවන්. ඒ කියන්නේ මානසික අසහනයක් වෙනවා මේක අන්තිමට plan කරන් නැතුව පටන් ගත්ත හින්දා. ඒකෙදි මේකදී අපිට කරන්න තියෙන හොඳම විසඳුම තමයි අපි කොටස් කිහිපයකට එහෙමනම් එහෙම බජට් එකක් අතේ තියෙනවා නම් පටන් ගන්න එක. අපි හිතලා බලමු මේකේ ඊළඟට අපි කරන්න ඕනේ දේ. දැන් ඔයගොල්ලෝ අපිට එක කතා කරනවා මේ මේ දේවල් තමයි මගේ රික්වයර්මන්ට් එක, මේක තමයි මගේ බජට් එක. ඊළඟට එන්නේ අපි ඉඩමට. දැන් ඉඩමක් තියෙන්න ඕනේ ගයක් හදන්න. එතකොට ඉඩමට ආවට පස්සේ සමහර වෙලාවට අපිට අපේ කස්ටමර්ස්ලාගේ ඉඩම් බැලපුවාම ලක්ෂ 30කින් කරන්න පුළුවන් දේ සමහරට ලක්ෂ 50කින් කරන්න වෙන අවස්ථා තියෙනවා. ඒකට හේතුව තමයි ඉඩමේ සමහරලාට වගුරු බිමක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රොඩක්ට් තෙත සහිත පසක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ පුරවල තියෙන ඉඩමක් වෙන්න පුළුවන්. ඒකෙදි සමහර වෙලාවට විශේෂයෙන් දැන් ඔයගොල්ලෝ ගන්න ඉඩමක් නම් ඔයගොල්ලෝ දන්නේ නැහැ මුලින් ඉඳන් කොයි විදිහටද මේ ලෑන්ඩ් එක තිබුණේ කියලා. ඒකෙදි ඕගොල්ලෝ ගන්න ඉඩමේ මේ අපි දැන් ආවට පස්සේ අපි සොයිල් ට්‍රීට්මන්ට් එකක් කරාට පස්සේ තමයි අපි ෆවුන්ඩේෂන් කපද්දි තමයි දැනගන්නේ මේක මේ විදිහේ තමයි ඉඩම තියෙන්නේ කියලා. ඒකෙදි අපි ඕගලන්ට අනිවාර්යෙන් කියනවා මේ මේ විදිහට තමයි කරන්න ඕනේ, මේකට සොයිල් ට්‍රීට්මන්ට් එකක් කරන්න ඕනේ. ඒකෙදි ආයෙමත් බජට් එක වැඩි වෙනවා. ඒ කියන්නේ ඕගලන්ගේ ලෑන්ඩ් එකේ හින්දා ඇති වෙන ප්‍රශ්නත් තියෙනවා. ඕගලන් ගානේ වැඩි වෙන්න පුළුවන්. ඊට පස්සේ කතා කළොත් එහෙම මේ ඉඩම අපි තෝරගද්දි සමහර වෙලාවට වාස්තු විද්‍යානුකූල විදිහට හොඳ නැති වෙන්නත් පුළුවන්. එතකොට අපි දැන් මේකේ හදන ගේ හිතන්න ලෑන්ඩ් එකේ වැලියව එක අඩු හින්දා අපි හදන ගෙදරත් වැලියව එක කොච්චර ලොකු වැලියව එකක් හැදුවත් අපිට සමහරලාට ඒකේ හොඳ ආයෝජනයක් නෙමෙයි වෙන්න පුළුවන්. එතකොට ඕගොල්ලෝ අපි කියන්නේ මේ ඉඩමක ගයක් හදන්න බැහැයි කියන එක නෙමෙයි. ඒ කියන්නේ අපිට තනිතලා ඉඩමක් ඕනේ ගයක් හදන්න එහෙම දෙයක් නෙමෙයි අදහස් කරන්නේ. සමහර දේවල් තියෙනවා ඕගලන්ට ලක්ෂ 5න් කරන්න පුළුවන් දේ ලක්ෂ 15ක් වෙනකම් වැඩි වෙන්න පුළුවන්. ඒකට හේතුව මේ ලෑන්ඩ් එක වෙන්නත් පුළුවන්. ඒකෙදි ඔය වගේ ප්‍රධාන ප්‍රශ්න කිහිපයක් තියෙනවා. දැන් මං කිව්වේ ප්‍රශ්න බජට් එක ප්‍රශ්නයක්, ඊට පස්සේ ඕගලන්ගේ රික්වයර්මන්ට් එක අනුව බජට් එක ගැලපෙනවද කියන එක ප්‍රශ්නයක්. ඊට පස්සේ ඊට අමතරව අනිත් ප්‍රශ්න තමයි ලෑන්ඩ් එක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එතකොට අපි ওই ප්‍රශ්න ඔක්කොම විසඳගෙන තමයි මෙන්න මේ ඩිසයින් එකකට එන්නේ. ඒකෙදි ඊළඟ දේ තමයි වාස්තු. වාස්තු අනිවාර්යයෙන්ම අපි මූලික වාස්තු ටික ඔක්කොම බලනවා. මූලික වාස්තු කියලා අදහස් කරන්නේ දිශාවලට අනුව අපි වාස්තු බලනවා. ඒකෙදි මම සාමාන්‍යයෙන් කියන අපි අනිවාර්යෙන් බලන දේවල් කිහිපයක්. ඒකෙදි අපි අනිවාර්යෙන් කුස්සිය දානවා ගිනි කොනට. ඊට අමතරව නිරිතට මාස්ටර් බෙඩ්රූම් එක ගන්නවා. මේකෙදි කුස්සිය ගන්නවා නම් ගිනි කොනට 99%ක්ම අපි දාන්න ඕනේ කුස්සිය ගිනි කොනට. එහෙමත්ම බැරි අවස්ථාවකදී තමයි අපි වයඹට කුස්සිය දාන්නේ. ඊට අමතරව අපි බාත්รูම් එකක් කවදාවත් උතුරටවත් ඊසානටවත් අහුවෙන්නේ ඒ පාදවලට අහුවෙන්න දාන්නේ නැහැ. ඒ වගේම තමයි ස්ටෙයාකේස් එක ඩිසයින් කරනවා නම් අනිවාර්යෙන්ම ඊසානට කැරකෙන දකුණට කැරකෙන විදිහට තමයි අපි ස්ටෙයාකේස් එක ඩිසයින් කරන්න ඕනේ. මේ වගේ ලොකු ප්‍රොසෙස් එකකින් පස්සේ තමයි අපි තීරණය කරන්නේ මේක තමයි ඔයගලන්ට ගැළපෙන ගෙදර කියලා. එතකොට ඒක ඩිසයින් කරන්න පටන් ගත්තාම සමාලලට ප්‍රශ්න ඇති වෙනවා. ඒ කියන්නේ දැන් අපි මුලින් එකඟ වුණාට මේ කාමරේ මේ සයිස් එකට ගමුයි කියලා සමාහරලාට අපි කතා බහ කරගෙන යනකොට මේ කාමරේ ලොකු වැඩි, මම මේක පොඩි කරලා සාලේ ටිකක් ලොකු කරනවා, ඒ වගේ තීරණ ගන්න පුළුවන්. ඒකෙදි අපි අනිවාර්යෙන්ම ඔයගොල්ලොත් එකතු වෙලා ඉන්නවා අපේ ටීම් එක ඔයගොල්ලෝ කියන ඕනම විදිහකට මේක වෙනස්කම් කරන්න. ඒකෙදි අපි ඔයගොල්ලන්ව දැනුවත් කරනවා මේ දේ කරාම මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙනවා, මේ දේ කරාම මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙනවායි කියන එක අපි කියනවා. එතකොට ඔයගොල්ලන්ට තීරණය කරන්න පුළුවන් මේ දේ හින්දා මොකද්ද වෙන්නේ, අපි මේ දේ කරනවද, එහෙම නැත්නම් අපි මේ කරන්න හිතාගෙන ඉන්න විදිහෙම ගේ හදනවද කියලා.
ඊට පස්සේ අපි මේ ගෙදරට දැන් ආවොත් එහෙනම් මම ඔයගලන්ට මූලිකව පැහැදිලි කරේ කොයි විදිහටද මේක අපි ගියක් හදන්න අපේ හිතට ආවම අපි මොකද කරන්න ඕනි කියන එක තමයි මුලින්ම දැන් මම මෙච්චර වෙලා පැහැදිලි කරේ. ඊට පස්සේ අපි මේ ගෙදරට ආවොත් එහෙම ඔයගලන්ට පේනවා අපි තට්ටු දෙකකට මේක ඩිසයින් කරලා තියෙනවා. කාමර තුනක රික්වයර්මන්ට් එකක් තමයි අපිට තිබුණා. අපි කාමර තුනක් මේ ගෙදරට අරගෙන තියෙනවා. මහල ඵල කිහිපයකටම අරගෙන තියෙන එකට හේතුව තමයි සමහර වෙලාවට අපි බොක්ස් ටයිප් ගයක් තමන්ගේ ආසාවට හදාගත්තට කාලයක් යද්දී ඉන්න ටිකක් අමාරුයි රස්නේ. ඒ හින්දා අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන දෙයක් තමයි අපේ කස්ටමර්ට අපි ඩබල් හයිට් කරලා, ඒ කියන්නේ සාමාන්‍ය උස අඩි 10යි. ඒ අඩි 10ට වඩා වැඩිපුර මට්ටමකින් තමයි අපි හැමතිස්සෙම ගෙදර ඩිසයින් කරන්නේ. ඒකට හේතුව රස්නේ ගේ ඇතුලේ රඳාපවතින්නේ නැති වෙන්න තමයි අපි ඒක කරන්නේ. හරි, අපි දැන් බලමු මේ ගෙදර අපි ඩිසයින් කරේ කොහොමද, 154.75කින් හදන්න පුළුවන් මේ ගෙදර අපි ඩිසයින් කරේ කොහොමද කියන එක. මේ ගෙදර පාර එන්නේ මේ පැත්තෙන්. ඒ කියන්නේ මේ ගෙදර මේ ඊළම ප්‍රජස් 10ක ඉඩමක් තියෙන්නේ. එතකොට මේකේ උතුරු පැත්තෙන්නේ මම දැනට හිටගෙන ඉන්න පැත්ත. එතකොට මේන් ඩෝ එක මේකේ දාලා තියෙන උතුරු පැත්තෙන් නැගෙනහිර පැත්තට මුහුණලා තමයි මේකේ ඉඩම පාර තියෙන්නේ. ඊට පස්සේ මේ විදිහට අපි එන්ට්‍රන්ස් එකට ආවට පස්සේ ඔයගලන්ට පේනවා අඩි 16යි 12ක කාපෝච් එකක් තියෙනවා මේකේ. ඒකත් එක්කම ලොකු බැරන්ඩ එකක් අපි අරන් තියෙනවා. මේක වාහනේ පාක් කරලා තියෙන වෙලාවක පාකින් එකක් විදිහට, එහෙම නැත්නම් ලොකු ඒරියා එකක් තියෙනවා සාමාන්‍යයෙන් වැරන්ඩ එකක්, එහෙම නැත්නම් පාටි එකක් ගන්නකොට අවුට්ඩෝ පාටි එකක් ගන්න වෙලාවකදී ඉන්න පුළුවන් වෙන විදිහට තමයි ඒක ඩිසයින් කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ ගෙදරින් අපි ඇතුළට ගියාට පස්සේ ප්‍රධාන දොර ඇරගෙන අපිට වම් මත පැත්තේ පේනවා හයිඩ් කරලා තමයි අපි ස්ටයර්කේස් එක දාලා තියෙන්නේ. මේ ප්‍රධාන දොරෙන් ඇතුල් වුණාට පස්සේ ඔයගලන්ට පේනවා ප්‍රධාන දොරෙන් ඇතුල් වුණාට පස්සේ මේ තියෙන හයිඩ් කරපු ස්ටයර්කේස් එක. බලන්න පුළුවන් මේන් ඩෝ එකෙන් ආවට පස්සේ කොයි විදිහටද මේක තියෙන්නේ කියන එක. ලිවින් ඒරියා එක තියෙනවා. ඊට පස්සේ ඕපන් කිචන් එකක් තියෙනවා. ඊට පස්සේ අපි බාත්รูම් එක ලිවින් එකට පේන්නේ නැති වෙන්න අරගෙන තියෙනවා මාස්ටර්. මෙතන අපි නිරිතට බෙඩ්රූම් එකක් අරගෙන තියෙනවා 10යි 12යි මාස්ටර් බෙඩ්රූම් එක විදිහට. කිචන් එක 10යි 8 අරන් තියෙනවා, 10යි 6 බාත්รูම් එකක් අරන් තියෙනවා. මේ විදිහට තමයි බිම් සැලැස්ම තියෙන්නේ. මම අර කලින් කිව්වා වගේ හයිඩ් කරලා තියෙන ස්ටයා කේස් එක තමයි මේ තියෙන්නේ. ඒකෙදි ඔයගලන්ට පේනවා අපි නිතරම ජනෙල් පාවිච්චි කරලා තියෙනවා. මේ පොඩි ඒරියා එකක වුණත් හොඳට ආලෝකය ගන්න පුළුවන් වෙන විදිහට ලිවින් එකට ලොකු ෆ්‍රෙන්ච් වින්ඩෝස් පාවිච්චි කරලා තියෙනවා. ආයෙමත් අනිත් පැත්තෙන් අපි වින්ඩෝ එකක් පාවිච්චි කරලා තියෙනවා. කිචන් එකට පාවිච්චි කරලා තියෙනවා, ෆෑන් ලයිට් එක පාවිච්චි කරලා තියෙනවා බාත්รูම් එකට. මේ වගේ විශේෂ අංග කිහිපයක්ම මේක එකතු කරලා තියෙනවා. මේකේ උඩ තට්ටුවට ස්ටයර්කේස් එකෙන් ආවට පස්සේ ලොබි ඒරියා එකක් තියෙනවා. ඒ ලොබි ඒරියා එක ටිකක් ලොකු ඒරියා එකක්, සාමාන්‍යයෙන් 17යි 15 වගේ ඒරියා එකක් තියෙනවා මේ කොටසේ. ඒකෙදි දැන් මේකේ බාත්รูම් එක තියෙන්නේ පල්ලෙහා තට්ටුවේ විතරයි. පල්ලෙහා තට්ටුවේ විතරක් බාත්รูම් එක තියෙනකොට අපිත් එක මේක කරපු ඔක්කොම ක්ලයන්ට්ස්ලා අපිත් එක කරගන්නකොට මේ ලොබි එකට බාත්รูම් එකක් ගත්තා. ඒකෙදි මේ බජට් එකත් එක්ක තමයි අපි එක බාත්รูම් එක කියන එක අරගෙන තියෙන්නේ. ඒක බජට් එක වෙනස් කරලා අපිට තව බාත්รูම් එකක් ඇඩිෂනල් එකතු කරගන්න පුළුවන් මේ බජට් හවුස් එකට ගියොත්. ඊට පස්සේ මේ තියෙනවා ටෙරස් එක. අපි ටෙරස් එකක් අරගෙන තියෙනවා මේ ගෙදරට. ඊට පස්සේ ඔයගලන්ට ආවත් පේනවා මේ ලොබි එකෙන් අපි දොරවල් දෙකම දාලා තියෙනවා බෙඩ්රූම් එකට. 10යි 12යි මාස්ටර් බෙඩ්රූම් එක තියෙනවා නිරිත පැත්තේ. ඊට පස්සේ අනිත් බෙඩ්රූම් එක තියෙනවා 10යි 10. ගඩි 1200ක් ඇතුළේ අපි අරගෙන තියෙනවා. ඒකෙදි අපි ප්‍රධාන වශයෙන් මම කලින් කිව්වා වගේ ආයෙත් මම සමරි එකක් විදිහට කියනනම් මේ ගෙදර අපි මොනවද දාලා තියෙන්නේ කියන්නේ කාමර 3යි බාත්รูම් 1යි ලිවින් කිචන් ඩයිනින් තමයි තියෙන්නේ.
ඒකෙදි ප්‍රධාන වශයෙන් අපි මේ ඩිසයින් එකේදි බලාපොරොත්තු වුණේ ලක්ෂ 50ත් 55ත් අතර බජට් එකක් තියෙන කෙනෙකුට, පර්චේස් 10ක ලෑන්ඩ් එකක් තියෙන කෙනෙකුට කොයි විදිහටද මේ බජට් එකකින් ගයක් ඩිසයින් කරන්න කියන එක තමයි අපි අදහස් අපිට මොඩල් එකක් හදලා පෙන්වන්න ඕනේ උනේ. ඒකෙදි සමහර අය අහනවා අපෙන් ගොඩක් වෙලාවට මේ ඉඩම්වල දැන් කියන්නේ පර්චේස් 10ක්ම ඕනේද මේ ඩිසයින් එක කරන්න? එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. හිතන්න අපිට පුළුවන් පිටිපස්ස බ්ලයින්ඩ් කරන්න. මේ තියෙන ඩිසයින් මේ විදිහටම උඹලන් ගෙදරට ඉඩමට ලොකේට් කරන්න ඕනේ කියන එකක් නැහැ. ඒකෙදි අපි දැන් මේ අරන් තියෙන්නේ මූලිකව කවුන්සිල් එකෙන් අපිට කියනවා, නීති අපිට දෙනවා, වීදි රේඛා සහතිකයක් මගින් අපිට දෙනවා මේ මේ ඉඩ ප්‍රමාණය අපි මේකේ තියන්න ඕනේ කියන එක. එතකොට අපි ඒ විදිහට ඉඩ ප්‍රමාණය තියලා තමයි මේ ස්ට්‍රක්චර් එකක් හදලා තියෙන්නේ. එතකොට සමහරවිට පුළුවන් අපිට එක පැත්තක් බ්ලයින්ඩ් කරන්න. ඒ වගේ වෙලාවකදී අපි නිකන් හිතමු මේ පැත්ත අපි බ්ලයින්ඩ් කරනවායි කියලා. يعني ගෙදර පිටිපස්ස ඉඩමේ මායිමටම ගන්නවායි කියලා. එතකොට අපිට පුළුවන් මේ තියෙන විදිහට වහලවල් අපිට දාන්න බෑ, අගු අඩි තුන පන්නන්න බෑ. ඒ වගේ සමහර දේවල් තියෙනවා අපි බ්ලයින්ඩ් කරනකොට කරන්න බැරි. අපිට විශේෂයෙන්ම බැල්කනි එකක් අපිට පාවිච්චි කරන්න බෑ මේ විදිහට හෑන්ඩ් රේලින් එක දාපු. ඒ වගේ වෙනස්කම් කිහිපයක් කරන්න තියෙනවා. ඒ වෙනස්කම් වලට අනුව ඔබලගේ ඉඩම පර්චේස් ගානේ අඩු වුණත් ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. ඔබලන්ට පුළුවන් ඒක ඩිසයින් කරගන්න.